අද මේ වීඩියෝ එක ඇතුලේ මම කියලා දෙන්න යන්නේ කොහොමද ටෙරාරියම් එකක් හදන්න කියන එක. කොහොමද ටෙරාරියම් එකක් පියවරෙන් පියවර සරලව හදන්න කියන කාරණාව. දැන් අපේ ගෙදර ලස්සන කරන මේ සැරසිල්ලක් විදියට විසිතුරු ස්වභාවික සැරසිල්ලක් විදියට විතරක් නෙමෙයි මේ ටෙරාරියම් කියන එක ලොකු වාණිජමය අවස්ථාවක් තියෙනවා. ලංකාවේ එක තාම මෙතෙන්ට ඇවිල්ලා නැහැ. නමුත් ගොඩාක් වෙනත් රටවල් වල ඉතාම ඉහළ මිලවල් වලට මේ ටෙරාරියම් සලවෙනවා මම දැකලා තියෙනවා. ඒ වගේ මේ ටෙරාරියම්ස් හදන්න යන්නේ ඉතාම මූලික වියදමක් විතරයි. ඉතාම හොඳ අවස්ථාවක් මේක කෙනෙක්ට මේ සඳහා යොමු වෙනවා නම් ඒ ව්‍යාපාරික අවස්ථාව නතු කරගන්න තමුන්ට. ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණය තමයි මේ වීඩියෝ එකේ අරන් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි. තමුන්ට කැමති නම් ටෙරාරියම් එකක් හදලා තියාගන්න ඒ රස විඳින්න ඒ සඳහාත් මේ තුලින් දැනුම ලැබෙනවා. ඉතින් මේ ටෙරාරියම්ස් වල තියෙන දෙයක් තමයි විශේෂයෙන්ම මේ සඳහා අවශ්‍ය කරන භාජන. ඒ වගේම මේ සඳහා අවශ්‍ය කරන මාධ්‍ය. මේ සඳහා සුදුසු ගස් වර්ග මොනවද, සත්තු වර්ග ඒව කොහොමද හොයාගන්නේ, ඒ වගේම මේ ඩිසයින් එක කරගන්නේ කොහොමද කියන පිළිබඳ මේ මූලික කාරණා මේ වීඩියෝ එක ඇතුළේ මම එකට කැටි කරලා කුඩා කාලයකින් අරගෙන ඉන්නම්. මොකද කෙනෙක්ට මූලික වශයෙන් මේ කලාව පටන් ගන්න ඒ සුදුසු අවස්ථාවක් ලබා දීම සඳහා. ඉතින් ගැමි ආර්ථිකයේ නගා සිටවීම සඳහා කියන අපේ චැනල් මාලාවේ වීඩියෝ මාලාවේ යටතේ මේ වගේ ව්‍යාපාරික අවස්ථා අපි හඳුන්වා දෙන්න උත්සාහ කරනවා. ඒකට සුදුසු මූලික තාක්ෂණය දෙන ගම. ඉතින් ඒක බොහොම සතුටක්. කීප දෙනෙක්ම මට කතා කරා, විශේෂයෙන්ම 10 දෙනෙක් විතර මට කතා කරා මේ වීඩියෝ බලලා. ඒගොල්ලෝ ඒ කුඩා ප්‍රමාණවලින් ඒ ව්‍යාපාර පටන්ගෙන සමහර කෙනෙක් ඉතාම හොඳ මට්ටමට පවා ගිහිල්ලා තියෙනවා මේ කුඩා කාලයක් ඇතුළත. ඒක ලොකු සතුටක් මට. ඉතින් ගුරුවරයෙක් විදිහට ඒ මගේ වගකීමක් ලෙස දකිනවා. ඉතින් මගේ නම රුචිර විජේසිරි, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි මේ ගණිතයේ විද්‍යාව දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ පැතිරයාම අපේ සමාජය තුළ ඉතාම වැදගත් අපේ රටක් විදිහට ඉස්සරහට යන්න කියන එක. විශේෂයෙන් මම ඔබගෙනත් ඉල්ලීමක් කරනවා මේ වීඩියෝ මාලාව තුළ. ඒ කියන්නේ ගැමි ආර්ථිකයේ නගා සිටීම සඳහා මේ සංකල්ප අරගෙන මේක කෙනෙක්ට කියලා දෙන්න. ඔගොල්ලෝ හිතනවා නම් මේ පුද්ගලයා මේක කරන්න ඇඹුරුතාවයක් තියෙනවා කියලා එයාට කියලා දෙන්න. වීඩියෝ එක ෂෙයා කරන්න කියලා නෙමෙයි. මේක කියන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. මොකද කෙනෙක්ට ඒක හොඳ අවස්ථාවක් වෙයි. ඒ වගේම ඔබ මට කියන්න මේක බලාගන්න. මේ ටෙරාරියම් දිහා බලලා ඔබ මට කියන්න මේ ටෙරාරියම් එකක් සඳහා ඔබ කීයක් ගෙවන්න කැමතිද? සාධාරණ මිලක් විදියට ඔබ දකින්න කියලා. අන්න ඒකත් ඔබට පුළුවන් නම් කමෙන්ට් එකක් විදියට දාන්න. මොකද මේක බලලා ඒක හදන්න නැඹුරු වෙන කෙනෙක් සමහරලාට ඒක හොඳ ඒ මිල පිළිබඳ ඒගොල්ලෝ ප්‍රයිස් පොයින්ට් එක පිළිබඳ අදහසක් ගනී. ඉතින් මම හිතනවා මේ ටෙරාරියම් වීඩියෝ එක ඔයගොල්ලෝ රසවිඳීවි කියලා. ඕනම ටෙරාරියම් එකක් නිවැරදිව හදන්න අපි අවධානය යොමු කරන්න ඕනේ කොටස් හතරක් තියෙනවා. ඒ කොටස් හතරම මුලින්ම කියලා දෙන්න. පළවෙනි එක තමයි කන්ටේනර් එක. ඒ කියන්නේ අපි මේ ටෙරාරියම් එක හදන බඳුන. දෙවෙනි එක තමයි අපි කියන සබ්ස්ට්‍රේට් එක. ඒ කියන්නේ මේ ටෙරාරියම් එක පවත්වන මේ මාධ්‍ය කියන කාරණාව. තුන්වෙනි කාරණාව තමයි අපි කියනවා මේ ෆෝලියේජ්, එහෙම නැත්නම් මේ ප්ලාන්ට්ස්, එහෙම නැත්නම් මේ පාසි වර්ග, ශාක වර්ග. ඒ වගේම ටෙරාරියම් එක ඉතාම වැදගත් කොටසක් තමයි මේකේ ඉන්න විවිධ ජීවි කාණ්ඩ. අපි බලමු මේ කවුරු හරි අපිට හඳුනගන්න පුළුවන් අමේ ඉන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනව නේද? මේ ඉන්නේ රෙඩ් ස්ප්‍රිං ටේල් කෙනෙක්. අන්න දැන් හැංගුණා. මේන රෙඩ් ස්ප්‍රිං ටේල් කෙනෙක්. ඉතින් මේ ස්ප්‍රිං ටේල්ස්ලා ඇත්තටම මේ පරිසර පද්ධතියේ ක්‍රියාකාරීත්වයට ඉතාම වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා හතරේ එකතුවෙන් තමයි ඇත්තටම අපිට හොඳ ටෙරාරියම් එකක් ගොඩනගන්න පුළුවන්. මේ කාරණා හතර නිවැරදිව කළමනාකරණය කරගත්තොත් අපිටත් මේ වගේ ලස්සන ටෙරාරියම් හදන්න පුළුවන්. ඒ වගේම ඉතාම ඉහළ වටිනාකමකින් යුතු දෙයක් විදිහට අලෙවි කිරීමේ හැකියාවකුත් තියෙනවා. දැන් මේ ඔබ දකින්නේ ටෙරාරියම් සෑදීම සඳහා ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන් කන්ටේනර්ස් වර්ග හතක්. දැන් මේ විතරක් නෙමෙයි විවිධ ආකාරවල කන්ටේනර්ස් ඔයගලන්ට හොයාගන්න පුළුවන්. නමුත් එක දෙයක් කියන්න ඕනේ. මේ සෑම කන්ටේනර් එකම අපිට ටෙරාරියම් සදන්න පුළුවන්. නමුත් මේවා අතරින් සමහර කන්ටේනර්ස් වඩා සුදුසුයි ටෙරාරියම් සෑදීම සඳහා. ටෙරාරියම් හදනකොට ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා අපි ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මේක පළවෙනි එක ඉතාම මූලික එකක්. අපි ටෙරාරියම් එකක් හදනකොට අපිට උඩින් ඇක්සස් තියෙන්න ඕනේ ටෙරාරියම් එක සෑදීම සඳහා. එතකොට සමහර මේ කන්ටේනර්ස් වල ඒ උඩ තියෙන විවරය ලොකුයි. ඒ කියන්නේ පහසුයි අපිට ටෙරාරියම් හැදීම. නමුත් මේ වගේ කන්ටේනරයක් ගත්තොත්, ඒ වගේම මේ වගේ කන්ටේනරයක් ගත්තොත් විශේෂයෙන් තියෙන උසත් එක්ක ඒක ටිකක් අපහසු වෙන්න පුළුවන්. නමුත් ඒක බැරි නැහැ. විශේෂයෙන්ම අපිට මේ වගේ ට්විස් එකක් පාවිච්චි කරලා අපිට ඒ මැනිපුලේෂන් කරන්න පුළුවන්. නමුත් ඒක ටිකක් අපහසුයි.
ඉතින් ඒක තමයි පළවෙනි කාරණාව කොච්චර පහසුවෙන් අපිට ටෙරාරියම් එකක් ගොඩනගන්න පුළුවන්ද කියන එක. දෙවෙනි කාරණාව ඊට වඩා ටිකක් ටෙක්නිකල් එකක්. විශේෂයෙන්ම හිතන්න මෙන්න මේ වගේ ඉතාම කුඩා භාජනයක අපි ටෙරාරියම් එකක් හැදුවයි කියලා. හිතන්න මේ ටෙරාරියම් එක යම්කිසි හේතුවකට අවරශ්මියකට හරි උෂ්ණ වැඩි උෂ්ණත්වයකට හරි නිරාවරණය වුණා. එතකොට මේ වගේ කුඩා කන්ටේනර් එක තියෙන ටෙරාරියම් එක ඇතුලේ තියෙන මේ තත්ත්වයන් වේගෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ යම්කිසි අවස්ථාවක් ලැබුණා. එතකොට මේ ටෙරාරියම් එක ඇතුලේ තියෙන ජෛව පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කුඩා ටෙරාරියම් වල මේ ප්‍රශ්නය තියෙනවා. හදන්න බැරි නැහැ. හදන්න පුළුවන්. නමුත් ටිකක් මේක පවත්වා ගැනීම වශයෙන් ගත්තාම ටිකක් අපහසුයි. ඒ වගේම අනිත් අතට මේ වගේ විශාල භාජනයක් අපි පාවිච්චි කරොත් ටෙරාරියම් වලට ඉතින් ඒකේ අර ලස්සන ගතිය ටික අඩුයි. මේක මිනියේචර් විදිහට අපි හදන්න උත්සාහ කරන්නේ, يعني කුඩා පරිමාණයෙන් හදන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ වගේ විශාල භාජනයක් අපිට පාවිච්චි කරලා කරොත් ඒක බැරි නැහැ. නමුත් එතකොට තියෙන ටිකක් අර ලස්සන ගතිය ටිකක් අඩු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ටෙරාරියම් සෑදීම සඳහා මෙන්න මේ වගේ භාජන ඉතාම සුදුසුයි. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 10ක් 12ක් වගේ තියෙන භාජන. දැන් මේ වගේ සමහර ඒවා ඔයගලන්ට කෙලින්ම පර්චේස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මිලදී ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ කන්ටේනර් එක රුපියල් 310ක් වුණා මට මිලදී ගන්න ගියාම. ඒ වගේම සමහර කන්ටේනර්ස් ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේක ඉවත දාන භාජන විදිහට අයින් කරලා ගන්න පුළුවන්. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් ටෙරාරියම් එකක් හදන්න යනකොට වියදම වශයෙන් යනවනම් කෙනෙක් පර්චේස් කරනවා නම් මේ වගේ භාජනයක් අන්න ඒකට තමයි වැඩිම වියදමක් යන්නේ. ඒ ඇරෙන්න ඉතුරු සේරම දේවල් අපිට ස්වභාවික පරිසරයෙන් හොයාගන්න පුළුවන්. තව එකම එක දෙයක් තියෙනවා පැහැදිලි කරන්න. ඒක තමයි සමහර වීදුරු වර්ගවල ක්ලැරිටි එක. ඒ කියන්නේ මෙහි විනිවිද ස්පේන ස්වරූපය ටිකක් අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක අපි ලස්සන ටෙරාරියම් එකට ඒක බලපෑන්නේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අර අපි කඩින් ගන්න බෝතල් වල සාමාන්‍යයෙන් ක්ලැරිටි එක සාපේක්ෂ වශයෙන් ටිකක් හොඳයි. නමුත් ඊට වඩා අපි මේ සඳහා විශේෂයෙන්ම ටෙරාරියම් වලටම වගේ භාවිතා කරන්න පුළුවන්. ඉතාම ලස්සන හොඳ ක්ලැරිටි තියෙන වීදුරු භාජන තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් ඒවා මිල වැඩි රුපියල් 1000කට වඩා වැඩි මිල ප්‍රමාණ වලින් යන අවස්ථා මම දැකලා තියෙනවා. ඒ වගේම සමහර අයට පුළුවන් ටෙරාරියම් එක මේ වගේ කුඩා පෝසලින් මේ භාජනයක් වුණත් හදන්න. එතකොට මේක වටෙන් අපිට බලන්න බෑ obviously. නමුත් මේ උඩින් අපිට යම්කිසි ලෑන්ඩ්ස්කේප් එකක් හදන්න පුළුවන්. ඉතින් මේවා තමයි ප්‍රධාන භාජන වර්ග අපි මේ අපි මුලින්ම අපි හිතේ තියාගන්න ඕනේ විශේෂයෙන්ම ටෙරාරියම් එකක් හදන්න ගියාම. එහෙනම් අද අපේ ප්‍රොජෙක්ට් එකට මෙන්න මේ භාජනය අපි පාවිච්චි කරමු. මොකද මේ වගේ භාජනයක ටෙරාරියම් එකක් මට නැති නිසා. ඊළඟට අපි කතා කරමු එහෙනම් මේ මාධ්‍ය කියන කාරණාව ගැන. මේ මීඩියම් එක කොහොමද ටෙරාරියම් මීඩියම් එකක් හදන්නේ? ටෙරාරියම් මීඩියම් එක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මීඩියම් එක තියෙනවා, ඒ කියන්නේ මේ පද්ධතිය, මේ පරිසර පද්ධතිය රඳාපවතින ප්‍රධාන මාධ්‍ය තියෙනවා. ඒ වගේම ෆෝල්ස් බොටම් එකක් කියලා තියෙනවා. ෆෝල්ස් බොටම් එකක් කියලා කියන්නේ ව්‍යාජ පතුලක්. ඒ කියන්නේ අපි මේ කන්ටේනර් එක ඇතුලේ හදාගන්නවා මේ වතුර පහසුවෙන් බැහැලා යන්න පුළුවන් විදිහට හදාගන්න පතුලක්. සාමාන්‍ය අඟල් භාගයක වගේ ප්‍රමාණයක් අපිට මෙන්න මේ වගේ ග්‍රැවල්ස්, එහෙම නැත්නම් ග්‍රැවල් කියලා කියන්නේ මේ අපි කියනවා මේ කුඩා බොරළු කැට, එහෙම නැත්නම් අපි කියනවා මේ අඟුරු කැට වලින් අපිට හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඟල් භාගයක්, අඟල් කාලක් වගේ. දැන් මේ වගේ කන්ටේනර් එක නම් අඟල් කාලක් විතර දෙමුණත් ඇති. මේ ෆෝල්ස් බොටම් එකේ තියෙන වැදගත්කම තමයි සාමාන්‍යයෙන් මේ අපි මේ මාධ්‍ය දැම්මයින් පස්සේ සහ විශේෂයෙන්ම වතුර තියෙනවා නම් ඒ වැඩිපුර වතුර තිබුණොත් මේ ෆෝල්ස් බොටම් එකට පල්ලෙහාට බහින්න පුළුවන්. ඒ වගේම මේ ඇතුලේ මේ ෆෝල්ස් බොටම් එකේ යම්කිසි වායු ප්‍රමාණයක් රැඳිලා තියෙනවා. මේ කාරණා දෙකම වැදගත්. දීර්ඝ කාලීනව අපිට මේ වගේ ටෙරාරියම් එකක් පවත්වාගෙන යෑම සඳහා, එහෙම නැත්නම් ටෙරාරියම් එකේ වතුර වැඩිවීම නිසා හෝ වාතය නැතිවීම නිසා, ඒ කියන්නේ මේ තියෙන ශාකවලට, විශේෂම ශාකවල මුල් වලට හුස්ම ගැනීම අපහසු වෙන නිසා ඒවා මිය යන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි අපි ෆෝස් බොටම් එකක් දාන්නේ. ඊළඟට අපි බලමු ප්‍රධාන මාධ්‍ය ටෙරාරියම් එකට ඇතුළත් කරන ප්‍රධාන මාධ්‍ය හදාගන්නේ කොහොමද, ඒ තියෙන අවශ්‍යතා මොනවද කියන එක. මේ තියෙන්නේ ප්‍රධාන මාධ්‍ය අපි හදාගන්න කොටස්. ප්‍රධාන වශයෙන් වැලි කොටස් එකකට, කොම්පෝස් කොටස් එකකට, කොහොබත් කොටස් භාගයක් සහ අඟුරු පොඩියට කටාගත්තු මේ වගේ අඟුරු කොටස් භාගයක් එකට එකතු කරලා අපිට ප්‍රධාන මාධ්‍ය හොඳින් හදාගන්න පුළුවන්. මේ ප්‍රධාන මාධ්‍ය හරිය වැදගත්. මොකද මේ ප්‍රධාන මාධ්‍ය තුළින් තමයි
ප්‍රධාන මාධ්‍ය මත තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ මේ ශාකයන්ගේ වර්ධනය. අපි ටෙරාරියම් එකට ඇතුල් කරන ශාකයන් වල වර්ධනය සිද්ධ වෙනවා. ඒතර මේ මාධ්‍යට හැකියාව තියෙන්න ඕනේ හොඳින් වතුර උරා ගන්නත්, ඒ වගේම වතුර බැහැගෙන යෑමේ හැකියාවකුත් ඒකට තියෙන්න ඕනේ. දැන් මේ මාධ්‍ය තුල තියෙන විශේෂත්වය තමයි අපි මේකට අඟුරු එකතු කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඒ මේ ටෙරාරියම් එක ඇතුලේ විශේෂ වශයෙන් අපි මොකක් හරි ෆංගස් එකක් හරි මොනවා හරි දෙයක් ඒ වේගෙන් වර්ධනය වීම ටිකක් අඩාල වෙනවා. දැන් මෙහෙම හදාගන්න ප්‍රධාන මාධ්‍ය අපිට පුළුවන් ඇත්තටම ටෙරාරියම් එකේ අපි කන්ටේනරයකට ඇතුළත් කරන්න. නමුත් අපි ඒක එකපාර කරන්න යන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ මාධ්‍ය වැලි තියෙනවා. එතන මේ වැලි ෆෝල්ස් බොටම් එකට එකතු වුණොත් මොකද වෙන්නේ? කාලයත් එක්ක මේ වැලි ටික ෆෝල්ස් බොටම් එක ඇතුළට ගිහිල්ලා මේ සම්පූර්ණයෙන්ම තියෙන මෙහි තියෙන සවිවර බව නැති කරලා දානවා. ඒක නිසා අපි කරන දෙයක් තමයි අපි පාවිච්චි කරනවා මේ වගේ නෙටින් ෆැබ්‍රික් එකක්. එතන මෙහෙමම වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය මේ වගේ නෙට් එකක් තියෙන සාමාන්‍ය හිස්තැන් තියෙන ෆැබ්‍රික් එකක් අපි මොකද කරන්නේ? අපිට පුළුවන් එහෙම නැත්නම් ෆැබ්‍රික් එකක් හරි නෙට් එකක් හරි මේ වගේ ෆෝල්ස් බොටම් එක උඩින් තියන්න. එහෙම නෙට් එක ඇඩ් කරායින් පස්සේ අපිට පුළුවන් අපේ මේන් මීඩියම් එක අපිට මේ විදිහට එකතු කරගන්න අපේ ටෙරාරියම් එකට. එතකොට මේ සාමාන්‍ය මේ ටෙරාරියම් එකේ මේ මීඩියම් එකේ ඩෙප්ත් එක කොච්චර වෙන්න ඕනද කියන කාරණාව ගොඩක් දෙනෙක් අහන එකක් මුලින්ම. ඒක මටත් මුලින්ම තිබුණු ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අඟලකට වඩා අඩු ප්‍රමාණයක්, ඒ කියන්නේ අඟලක් හෝ අඟලකට වඩා අඩු ප්‍රමාණයක් මේ වගේ ටෙරාරියම් කන්ටේනර් එක තිබුණට කමක් නෑ. නමුත් සාමාන්‍යයෙන් ටෙරාරියම් එක ටිකක් ලොකු නම්, ඒ කියන්නේ මීට වඩා ප්‍රමාණයෙන් ටිකක් ලොකු නම්, සාමාන්‍යයෙන් ඊට වඩා සාමාන්‍ය අඟලක විතර ප්‍රමාණයක අපිට සබ්ස්ට්‍රේට් එකක් දාගන්න අවශ්‍යයි. දැන් මේකට පොඩ්ඩක් විතර මදි. අපි දැන් මේ සබ්ස්ට්‍රේට් එක ගලන්න පේනවා අඟල් භාගයක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒ මේ අවස්ථාවේ අපි තව ටිකක් සබ්ස්ට්‍රේට් එක ඇඩ් කරගන්න පුළුවන්. සබ්ස්ට්‍රේට් එක ඇඩ් කරනකොට කොටස් දෙකකට ඇඩ් කිරීමේ තවත් වාසියක් තියෙනවා. ඒක තමයි අපිට පුළුවන් මේම සබ්ස්ට්‍රේට් එක ඇඩ් කරලා මේකට පුළුවන් යම්කිසි ටෙරාරියම් එකේ අපි මේක පෙන්වන්න ඕනේ මේ ප්‍රසන්ටේෂන් එක කරන යම්කිසි අතක් තියෙනවා නම් අපි ඒකත් අපිට හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆ්ලැට් විදිහට තියන්නේ නැතුව අපිට පුළුවන් අපේ ඇඟිලි පාවිච්චි කරලා හරි එහෙම නැත්නම් මේ වගේ බාබකියු ස්ක්‍රීවර් එකක් පාවිච්චි කරලා හරි පොඩි මේක තුල යම්කිසි ෂේප් එකක් හදන්න. ඉතින් මේ ෂේප් එක අපිට පුළුවන් ඇත්තටම අපේ ප්‍රසන්ටේෂන් එක සිදු කිරීම සඳහා, ඒ කියන්නේ අපේ ටෙරාරියම් එකේ ප්‍රසන්ටේෂන් එක ලස්සනට අපි මේක ඇරේන්ජ් කරන හැටි පෙන්වීම සඳහා පාවිච්චි කරා. දැන් මේ තියෙන එහෙම නීට් එකට අපි මේ සබ්ස්ට්‍රේට් එක ඇරේන්ජ් කරගත්තාම තියෙන හැටි. ඔයගලන්ට පේනවා එක පැත්තකට අපි මේක ස්ලෑන් කරලා තියෙනවා. යම්කිසි ඇලයක් තියලා තියෙනවා. එතකොට අපිට ප්‍රසන්ටේෂන් එක, ඒ කියන්නේ මේක මේ ටෙරාරියම් එක අපි පෙන්වුම් කරන අත විදිහට මේ මෙතන ඉඳලා මෙන්න මේ දිශාවට අපිට පෙන්වුම් කරන්න පුළුවන්. ඉතින් මේකත් හරි වැදගත්. අපි ඊළඟට කතා කරමු අපි පාවිච්චි කරන මේ ප්ලාන්ට්ස් වර්ගෙම නැත්තම් ගස් වර්ග අපේ ටෙරාරියම් එකට. දැන් ඉතින් මම ස්වභාවිකව මම බොහොම කැමති දෙයක් තමයි මේ මයික්‍රෝෆෝලියජි. කියන්නේ මේ කුඩා පත්‍ර සහිත මේ ශාක එකතු කරලා. ඉතින් මගේ ගාවේ තරමක කලෙක්ෂන් එකක් තියෙනවා විවිධ වර්ගවල මයික්‍රෝෆෝලියජ් වර්ග. ඉතින් මේවා ඉතාම පහසුවෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ ටෙරාරියම් වලට. ඒ වගේම මේ අපි කියනවා මේ පාසි වර්ග. කියන්නේ මේක පාසි වර්ගය. ඒ වගේම අපිට බොහොම අපිට කොමන්ලි හම්බෙන මේ පාසි වර්ගය. ඉතින් අපේ මිදුලේ එළියට වැස්සා අපිට ඕන තරම් මේවා දකින්න හැකියාව තියෙනවා. ඒ වගේම විවිධ මේ මයික්‍රෝෆෝලියජ් වර්ග විතරක් නෙමෙයි අපිට පුළුවන් සමහර අවස්ථාවලදී මෙන්න මේ වගේ අපි ප්‍රොපගේට් කරගෙන තියෙනවා. මේ මම ප්‍රොපගේට් කරපු මෙතන තියෙන බිගෝනියා වර්ගය. ඒතර මේව වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ අපේ ටෙරාරියම් එකට. ඒ විතරක් නෙමෙයි මේ කුඩා පත්‍ර තියෙන මේ ශාක වර්ග මේ වගේ පෙපරෝනියා වර්ග ෆෙටෝනියා වර්ග වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ මේක වේන් පාන් කියන වර්ගයේ මේක වුණත් තාම ලස්සන හැඩතල දෙන මේ ප්ලාන්ට් එකක් ඇත්තටම අපේ ටෙරාරියම් වල. ඉතින් මේ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් පාසි වර්ග කිව්වොත් දැන් පාසි වර්ග මහා විශාල ගණනාවක් තියෙනවා. අපිට මෙන්න මේ පාසි වර්ගයේ බොහොම හොඳයි. ඊට පස්සේ අපිට මෙතන මේ වගේ හම්බෙන පාසි වර්ග ඇත්තටම තවත් බොහොම පහසුවෙන් අපිට හොයාගන්න පුළුවන් පාසි වර්ගයක්. මේ වගේ ඕකිඩ් සහ බොහොම තෙතමනේ රැඳෙන ස්ථානවල අපිට හම්බෙන මේ ජාව මොස් එක පවා අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ ටෙරාරියම් වලට. ඉතින් ඒක ඔබේ අවශ්‍යතාවය අනුව තමයි තියෙන්නේ. නමුත් ඉතින් අපි මූලික වශයෙන්ම දැනගන්න ඕන එකක් තමයි මෙන්න මේ පාසි වර්ගය. මේක බොහොම පහසුවෙන් අපිට හොයාගන්න මෙන්න මේ පාසි වර්ගය තමයි
අපිට බොහොම පහසු හොයාගන්න සහ ටෙරාරියම් වලටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි ජාවා මොස් එකක් වගේ හක් අපිට මේක කපලා අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ආ ඒ වගේම මෙන්න මේ වගේ මේ තව මොස් වර්ගයක් තියෙනවා. මේකේ නම කියන්න මම දන්නේ නැහැ. ඉතින් මේකත් ඇත්තටම අපි ටෙරාරියම් වලට අපිට පාවිච්චි කරන්න පුළුවන් දීර්ඝ කාලිනවා. ඒ කෙසේ වුණත් මෙන්න මේක ගැන පොඩ්ඩක් වචනයක් කියන්න ඕනේ. ඒක තමයි මේක ඕගොල්ලෝ ස්ක්‍රේප් කරලා, ඒ කියන්නේ මේක හූරලා අරගෙන ටෙරාරියම් එකට පාවිච්චි කරොත් මේක ඉක්මනට මිය යනවා. ඒ වෙනුවට ඕගොල්ලෝ කරන්න ඕනේ සාමාන්‍යයෙන් මෙන්න මේකේ තියෙන අර මූල පද්ධතියත් එක්කම ගලවලා ගන්න පුළුවන් නම්, ඒක ප්ලෑන් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි දීර්ඝ කාලීනව පවත්වන්න හැකියාව තියෙන්නේ. ඉතින් යම් කිසි හේතුවකට මේ මස් වර්ගය මේ පාසි වර්ගය ඇත්තටම මේ ටිකක් ඔය කැල්සියම් සහ සිමෙන්ති වැඩිපුර තියෙන ඒ වගේ රැඳෙන්න කැමති. ඉතින් අපිට අපි මේක නිකම්ම අපි හූරලා ගන්න ගියොත් මොකද වෙන්නේ? මේ මොස් එක ගැලවිලා යනවා. එහෙම නෙමෙයි. අපිට ඕනේ ඇත්තටම මේ වගේ මේ වෙන වෙනම ගන්න. දැන් මේ වගේ රොක් එකකට උනත් සම්බන්ධ වෙච්ච මේ මොස් එකක් උනත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේකෙත් ලස්සන අපිට නිමාවක්, එහෙම නැත්නම් මේ සුන්දරත්වයක් අපිට නිර්මාණය කරන්න පුළුවන් අපේ ටෙරාරියම් එක ඇතුලේ මේ වගේ පාවිච්චි කරලා උනත්. දැන් මේ තියෙන්නේ අද අපේ ටෙරාරියම් එක හදන්න මම පාවිච්චි කරන ප්ලාන්ට්ස් වර්ග. දැන් මම මුලින්ම මේ ෆර්න්ස් වර්ග දෙකක් හොයාගත්තා. ඊට පස්සේ අපිට වේන් ප්ලාන්ට් එක තියෙනවා, ඉපිටස්සි පෙපරෝනියා වර්ගයක් තියෙනවා, ජාවා මොස් එක තියෙනවා, ඊට පස්සේ අපිට ওই සාමාන්‍ය හම්බෙන මොස් වර්ගය තියෙනවා. ඒ වගේම මට මේ හાર્ට්ස්කේප් එක, ඒ කියන්නේ මේ සාමාන්‍ය මේකට ප්ලාන්ට්ස් විතරක් නෙමෙයි, තව මේ ලස්සනට අපිට එක්ක පාෂාණ වර්ග, එහෙම නැත්නම් ලී වගේ එකතු කරගන්න පුළුවන්. ඒ සඳහා මම අද මේ හાર્ට්ස්කේප් එකට මේ ලී වර්ගයක්, මේ කරල පොඩි ලස්සන ෆීචර්ස් තියෙන එක මම හොයාගත්තා. ඊට පස්සේ මේ වැල් වගේ යන මේ කුඩා මයික්‍රෝෆ්ලෝරීච් ප්ලාන්ට් එක මම තෝරගත්තා. ඉතින් අපි බලන්න දැන් මේ වගේ අවස්ථාවක් ආපුවාම ඉතින් මේක මෙතන තමයි ඔයාගේ ක්‍රියේටිව් එලිමන්ට් එක එන්නේ. ඒ කියන්නේ මෙතන තමයි අපි නිර්මාණාත්මක ස්වරූපේ එන්නේ. ඉතින් මේවා එකට සම්බන්ධ කරලා උත්සාහ කරන්න ඕනේ ලස්සන නිර්මාණයක් කරන්න. ඉතින් සාමාන්‍යයෙන් අපි කියන දෙයක් තමයි අපේ ප්‍රසන්ටේෂන් එකේ, කියන්නේ අපි කරන මේ ටෙරාරියම් එකේ අපේ මොකක් හරි සෙන්ටර් ඔෆ් ફોකස්, ඒ කියන්නේ මේ මූලික දෙයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ ප්‍රධාන ඔබ්ජෙක්ට් එකක් තියෙන්න ඕනේ. ඒ ඔබ්ජෙක්ට් එක වටේ තමයි අපි අනිත් ලෑන්ඩ්ස්කේප් එක හදන්නේ. ඉතින් මේ වෙලාවේ දැන් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ ලී කෑල්ල. ඇත්තටම මෙතන අර හරි ලස්සන ෆීචර්ස් තියෙනවා මේ ලී කෑල්ල. ඒතර මේක තමයි මම සෙන්ටර් එකට ගන්න ફોකස් එකට. ඒතර මේක වටේ තමයි මම අනිත් ලෑන්ඩ්ස්කේප් හදන්න උත්සාහ කරන්නේ. ඉතින් මේක තමයි අපි බලමු. දැන් මම ඊළඟට මම බලන්න දැන් මොකද කරන්නේ. අපිට පුළුවන් මේ සුපර් ග්ලූ වගේ පාවිච්චි කරලා මේ අපේ සමහර මේ වගේ මේ මොස් තියෙන මේ මෙතනදී පාෂාණ කොටස් කෙලින්ම අපිට මේ හાર્ට්ස්කේප් එක අලවන්න. ඉතින් එහෙම අලවලා අපිට ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන් ද බලමු. ඉතින් මේක තමයි අපි කරන්නේ. දැන් අපි මෙහෙම නිකන් දානවට වඩා ඒක ලස්සන විදිහට කරන්නයි උත්සාහ කරන්න ඕනේ. ඉතින් මම ඊළඟට ඒක පොඩ්ඩක් ට්‍රයි අවුට් කරලා මම එකක් හදලා ඔයගලන්ට පෙන්නනවා. දැන් මේ තියෙන්නේ මේ සම්බන්ධ කරලා හදාගත්තු හાર્ට්ස්කේප් එක. ඔයගලන්ට පේනවා මම පල්ලෙහාට බේස් එකක්, ඒ කියන්නේ මේ අපේ මේ ලී කෑල්ල සම්බන්ධ කරන්න පුළුවන් බේස් එකක් හදාගත්තා. මේ අනිත් මොස් තියෙන ඒ පාෂාණ කැබලේ දෙකක් සුපර් ග්ලූ ගාලා සම්බන්ධ කරලා. ඒතර මේකත් සුපර් ග්ලූ ගාලා අලවලා තියෙන්නේ. ඊට පස්සේ ඇත්තටම අපිට මේක කෙලින්ම ප්ලේස් කරන්න පුළුවන් අපේ මේ භාජනය ඇතුලේ. මේ බලන්න දැන් මෙහෙම දැම්මම අපිට මෙතන යම්කිසි ප්ලේස්මන්ට් එකක් පේනවා. ඊට පස්සේ අපිට බලුවා මේක වටේට මොස් සම්බන්ධ කරලා මේක වටේ ෆිලින් එක හදාගන්න. දැන් ඔයගලන්ට පේනවා අපි දැන් මොස් එක හිමින් හිමින් මේක සම්බන්ධ කරගත්තා. දැන් අපිට මේ ප්ලාන්ට්ස් ටිකක් අපිට පුළුවන් සම්බන්ධ කරගන්න. ඒතර අපි කරන්නේ දැන් මෙතන මම මේ බලන්න මම මේ වේන් ප්ලාන්ට් එක මම මේක සම්බන්ධ කරලා මේ බාබකියුස් කීව එකක් පාවිච්චි කරලා මේක පුෂ් කරන්න පුළුවන් ඇතුළට. එතකොට මේක ඉම්ප්ලිමන්ට් වෙනවා. يعني මේක අපේ මේ ටෙරාරියම් එකේ මේක ඉම්ප්ලිමන්ට් වෙනවා.
ඉතින් අපි සාමාන්‍ය වතුර යොදනකොට ඊළඟට අපිට මේක මේකේ මුල් ඇදලා මේ හොඳට සාර්ථකත්වයට පත් වෙනවා. ඒ වගේම අපේ දැන් මේ තියෙන මේ ෆැටෝනියා එකත් අපි ඉන්සරේම මේකේ සම්බන්ධකද මේකේන රූට්ස් තියෙනවා. ඉතින් අපිට මේ රූට්ස් තියෙන හින්දා අපිට මේක ඉක්මනට ඉම්ප්ලිමන්ට් කරගන්න පුළුවන්. ඉතින් මේකත් ඉතින් හිතලා බලලා කොහෙද අපි මේක සම්බන්ධ කරන්න ඕනේ කියන එක අර බැලන්ස් කියන එක බලලා කරන්න ඕනේ. අපි මෙන්න මේ වගේ හරියක මේක ඉම්ප්ලිමන්ට් කරගන්න බලමු. දැන් මේ තියෙන්නේ අපි ෆයිනලයිස් කරගත්තු අපේ ටෙරාරියම් එක. ඕගලන්ට පේනවා මම ප්ලාන්ට්ස් කීපයක්ම මෙතන හිටව ගත්තා. මෙතන ෆර්න් එකක් තියෙනවා, ඊට පස්සේ වේන් ප්ලාන්ට් එක තියෙනවා, මේ වැල් වගේ ගමන් කරන මේ මයික්‍රෝ ප්ලාන්ට් එකක් තියෙනවා, අපේ ෆැටෝනියා එක තියෙනවා, ඊට පස්සේ මේ පාසි වර්ග තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ සෙටප් එක තියෙන්නේ. දැන් මේක තාම සම්පූර්ණ නැහැ. මේක සම්පූර්ණ වෙන්න තව අන්තිම පියවර තියෙනවා. ඒක තමයි අපි මේකට එකතු කරගන්න ඕනේ. මේක තුල ජීවත් වෙන විවිධ කුඩා කෘමි වර්ග සහ වෙනත් සතුන්. එහෙම පවත් ගත්තාම මේක ඇත්තටම තනි කර හොඳ පරිසර පද්ධතියක් බවට අපි පත් කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපේ ටෙරාරියම් එක බොහෝ දුරට සම්පූර්ණයි. හැබැයි පුංචි කාරණාවක් තියෙනවා. මේ විදිහට ටෙරාරියම් එක හදලා ටික දවසක් තිබ්බොත් සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් විතර තිබුණොත් ඔගොල්ලෝ විශ්වාස කරන්න මේ ටෙරාරියම එක මැරෙනවා. මේ මේ සේරම මේ ප්ලාන්ට්ස් කහපාට වෙලා එකින් එක කොළ හැරිලා නරක් වෙලා මේව මැරෙනවා. ඒකට හේතුව තමයි මේ ටෙරාරියම් එකට ඉතාම අත්‍යවශ්‍ය තව ප්‍රධාන වැදගත් කොටසක් අපි මේකට තාම එකතු කරේ නැහැ. ඒගොල්ලෝ එකතු කරොත් විතරයි අපිට මේ ටෙරාරියම් එක ඇත්තටම සෞඛ්‍ය සම්පන්නව, ඒ කියන්නේ මේ පරිසර පද්ධතිය දීර්ඝකාලීනව පවත්වන්න පුළුවන්. ඉතින් කාලේ පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. නමුත් දීර්ඝකාලීනව පවත්වන්න අවශ්‍ය කරන ටෙරාරියම් එකට අපි මේකට එකතු කරගන්න ඕනේ ශුද්‍ර ජීවි වර්ග. ශුද්‍ර ජීවි කියලා කියන්නේ මේ බැක්ටීරියා, ෆංගස් එයයි විතරක් නෙමෙයි, මේ කුඩා කෘමි වර්ග, ස්පෙෂලි අපි කියනවා ස්ප්‍රින්ග් ටේල්ස්ලා, හෙක්සපොඩ්ස්ලා වගේ මේ පොඩි පොඩි මේ කෘමි වර්ග, ඉන්සෙක්ට්ස්ලා මේකට එකතු කරගන්න ඕනේ. එහෙම එකතු කරේ නැත්තම් මොකක්ද සිද්ධ වෙන්නේ? මේ ටෙරාරියම් එක ඇතුලේ මේ සිද්ධ වෙන ප්‍රධාන මේක සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් මේ ටෙරාරියම් එක ඔයගොල්ලෝ දන්නවා මේක හොඳට වතුර රැඳිලා තියෙනවානේ. එතකොට මොකද වෙන්නේ? ෆංගස් හැදෙනවා. එතකොට මේ ෆංගස් මොකද කරන්න ඕනේ? මේ විනාශ කරන්න කවුරු හරි මේ කට්ටි ඉන්නවා. මේ පරිසර පද්ධතිය ඇතුලේ කැලි වලට කැඩිලා මේ ඩිටීරියේට් වෙන දේවල්, විනාශ වෙන දේවල් නැවත පරිවහණය කිරීමට, ඒ කියන්නේ මේ පරිසර පද්ධතිය නැවත එකතු කරන්න කවුරු හරි ඉන්නවා. ඉතින් ඒක කරන්නේ ඒ ජීවි කොට්ටාස. මේ යහපත් සුදු ජීවීන් හොයාගන්න අපිට බොහොම පහසුයි. මේ වගේ දිරා යන කොළගොඩු තියෙන මේ ස්ථානයකට යන්න ගිහිල්ලා පොඩ්ඩක් මේක අයින් කරලා බලන්න. ඔබට මේක අයින් කරපු ගමන් ඔයගලන්ට පැහැදිලිව පේනවා ගොඩාක් මේ සත්තු වර්ග, කුඩා සත්තු වර්ග අපිට මේක තුල දකින්න තිපුලුවා. ඉතින් බොහොම පහරි මේ බලන්න මේ ඉන්නේ, මේ ඉන්නේ රෙඩ් ස්ප්‍රින්ග් ටේල් කෙනෙක්. මේ තව ඔයගලන්ට පේනවා මේ හෙක්සපොඩ් කෙනෙක් මෙතන ඉන්නවා. හරි, එහෙට මෙහෙට යනවා. ඉතින් මේ අය වගේ අපිට එකතු කරගෙන ඉතින් අපිට හරි සරල දෙයක් තියෙන්නේ. මේ රෙඩ් ස්ප්‍රින්ග් ටේල්ස්ලා නම් හරි ලස්සනයි ටෙරාරියම් එකට. ඉතින් අපිට තියෙන්නේ මෙහෙම අරගෙන මේක මෙයා මේක ඩ්‍රොප් කරගන්න. දැන් ඊතර කවුරුවත් හිතන්න එපා මේක මෙයා පවු නේද එහෙම කියලා. නෑ, මේ පරිසර පද්ධති තුළ මේගොල්ලෝ හොඳින් ජීවත් වෙනවා. මේ නන්න අපි දාගත්තා. එයා හැම දාපු ගම මොකද වෙන්නේ? එයා ඉමින් සැරේ ඒ පස්ස ඇතුළට බැහැලා එයාගේ ජීවිතය ගෙවනවා. ඉතින් ඔය වගේ එක්කෙනෙක් දාන්න එපා. දානකොට තමුන්ට හැකි තරම් ප්‍රමාණයක් ඒ විදිහට එකතු කරගන්න. මොකද මේ වගේ පුංචි කොළරොඩු ගොඩක් ඇතුලේ ඇත්තටම මේ ගොඩාක් මේ වගේ කෘමීන් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් මගේ බොහොම මේ ප්‍රියජනකම කට්ටියක් තමයි ඇත්තටම මේ රෙඩ් ස්ප්‍රින්ග් ටේල්ස්ලා. ඉතින් ඒව හොයාගන්න පුළුවන් ටිකක් ඇතුළට වගේ වෙන්න තෙතමනේ අඩු ස්ථානවල මේ රෙඩ් ස්ප්‍රින්ග් ටේල්ස්ලා හොඳට හොයාගන්න පුළුවන්. මම තව එක්කෙනෙක් දැක්කනේ. ඉතින් මේ වගේ වෙන්නේ දැක්කනේ. ඉතින් අපි මෙයාවත් ඇඩ් කරගමු. ඉතින් මේ විදිහට අපිට හිමින් දැන් මෙහෙම ඇඩ් කරන්න පුළුවන්. දැන් ඊට වඩා දැන් මේම කොළයක් ගත්තත් මේ කොළය ඇතුලේ ඉන්නවා සාමාන්‍යයෙන් ඔය පේනවනේ තවත් එක්සපෝට් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්වත් අපිට මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපි මේක කරගන්න ඕනේ. සාමාන්‍ය හොඳ පොපියුලේෂන් එකක් එන සමහර අය ඇඩ් කරගන්නවා මේ වගේ ගොළු බෙල්ල වර්ග. ඉතින් ඒවත් ඉතින් තමුන්ට අවශ්‍ය නම් පුළුවන්. නමුත් මම නම් එහෙම ඇඩ් කරගන්න නැහැ. නමුත් සාමාන්‍ය ස්ප්‍රින්ග් ටේස්ට් ටිකක් අපි ඇඩ් කරගමු. ඒ වගේම තව හොඳම විදියක් තමයි මේ වගේ පොල් එළිවල.
විශේෂයෙන්ම අපි දැන් කියන දිරායන පොල්ලෙලි වල මේ වගේ ස්ප්‍රින්ග් ටේස්ලා හෙක්සපොඩ්ස්ලා වර්ග තවත් කෘමි වර්ග මහා රාශියක් ඉන්නවා. ඉතින් සමහර වෙලාවට ඕගලන්ට පුළුවන් මේක කෙලින්ම ඇඩ් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඕගලන්ට සබ්ස්ට්‍රේට් එක හදනකොට මේක පොඩ්ඩක් පොඩි කරලා ඇඩ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක නැවත අර අපි කලින් කරා වගේ මෙහෙම තට්ටු කරාම ඒක ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඇඩ් කරලා මේ සත්තුන්ව ඇඩ් කරලා ඉතින් කොටා මෙතන දහස් ගාණක් ඉන්නවා. හා ඉතින් අපි මෙහෙම ඇඩ් කරගත්තාම ඉතින් ඒගොල්ලෝ බොහොමයක් මේකද මේක ඉන්නව මහා ගොඩා අපිට මේ සත්තුන් අපිට ගොඩක් ඇඩ් කරගන්න පුළුවන් මේ විදිහට. දැන් බලන්න අපි මෙහෙම ඇඩ් කරගත්තාන් පස්සේ ඇත්තටම මේ ටෙරාරියම් එකට ඒ අපි අවශ්‍ය කරන බොහොමයක් සතුන් සම්බන්ධ වෙනවා. ඉතින් ඒක හරි වටිනේ. දැන් ඔයගොල්ලෝ පේනවා ඒගොල්ලෝ ඇවිල්ලා මේ දැන් එහෙට මෙහෙට යන හැටි. ඔයගොල්ලන්ට පේනවා මේ රෙඩ් ස්ප්‍රින්ග් ටේස්ලා පල්ලයට ඇතුළට ගිහිල්ලා ඒ බලන්න දැන් ඒගොල්ලෝ ජීවත් වෙන හැටි. දැන් මේක හොඳයි. ඒ වගේම දැන් මේක ඇඩ් කරනකොට තව දෙයක් තමයි පුංචි පුංචි ලී කෑලි වගේ ඒවත් වැටෙනවා මේක ඇතුළට. ඒකෙත් අර ලස්සන රෑන්ඩම්නස් එකක් එනවා. ඉතින් මේ විදිහට මේ ටෙරාරියම් එක හදාගත්තා. ඇත්තටම අපේ කිසිම සම්බන්ධතාවයකින් නැතුව අපි මේ ටෙරාරියම් එක පවත්වන්න පුළුවන්. ඉතින් මේක අපිට ඊළඟට කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් දවස් දෙකකට තුනකට පාරක් මේකට වතුර පොඩ්ඩක් ඇඩ් කරන එක විතරයි. ඒක කරන්නේ සාමාන්‍ය පුංචි වතුර බිඳු දෙක තුනක් මේකට අපි දාගන්න. ගොඩාක් වතුර දාන්නේ නැහැ. නමුත් වතුර පොඩ්ඩක් එකතු කරගත්තාන් පස්සේ අපිට දිගින් දිගටම මේක අපිට පවත්වගෙන යන්න පුළුවන්. හරි. ඉතින් මේ තියෙන අපේ ටෙරාරියම්ස් ටික දැන් අපි අලුතෙන් ඇඩ් කරගත්ත ටෙරාරියම් එකත් මෙතන තියෙනවා. බලන්න කොච්චර ලස්සනයිද මේවා කියලා. ඉතින් ඉතාම අලංකාරයක්. දැන් මේ වගේ වින්ඩෝ ස්ටිල් එකක් වගේ උඩට මේක තියන්න පුළුවන් නම් කොච්චර අලංකාරයක් මේකෙන් අරගෙන එනවද කියන එක බලන්න. ඉතින් මේක හරි ලේසි මේක මේන්ටේන් කරන්න. මේ වගේ එළිය වැටෙන තැනකින් මේක තියන්න. ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් මේක කිසිම ප්‍රශ්නයක් නැතුව thrive වෙනවා. අපිට කරන්න තියෙන්නේ ඉඳලා හිටලා අපිට අවශ්‍ය නම් මේකට වතුර ටිකක් සාමාන්‍ය දවස් දෙකකට පාරක් විතර වතුර ටිකක් මේ වගේ හොඳ ස්ප්‍රේ එකක් දෙන්න. ස්ප්‍රේ එකක් දුන්නාම මේක මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක තමයි අද අපේ වීඩියෝ එක. මම හිතනවා ඔයගොල්ලෝ මේක උත්සාහ කරලා බලයි කියලා. ඇත්තටම හොඳ විනෝදාංශයක් වගේම හොඳ ව්‍යාපාරික අවස්ථාවක් දක්වා වුණත් මේක ගෙනියන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් අපි උත්සාහ කරලා බලන්න ඕන. බොහොම ස්තුතියි නැවතත් මේ වීඩියෝ එක සමග සම්බන්ධ වුණාට.